नमो तस्से भगवतो अरहतो सब्बदम्मेषु अप्पटिहत ज्ञानचारस्से दस बलधरस्से चतुवेसारज्ज विसारदस्से सब सत्तुत्तमस्से धम्मिस्सरस्से धम्मराजस्से धम्मस्सामिस्से तथागतस्से सब्बञ्ञुनो सम्मासम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सब्बदम्मेषु अप्पटिहत ज्ञानचारस्से दस बलधरस्से चतुवेसारज्ज विसारदस्से सब सत्तुत्तमस्से धम्मिस्सरस्से धम्मराजस्से धम्मस्सामिस्से तथागतस्से सब्बञ्ञुनो सम्मासम्बुद्धस्से වැඩම කොට වදාළ අති ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා මෙලව ජීවිතය යහපත් කරගෙන පරලෝ ජීවිතේ සුගතිගාමී කරගෙන අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහාද මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි. පින්තුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා එවන් උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවාද ඒ අය මහත් වූ බලාපොරොත්තු පෙරදරි කරගෙන බණ අහන එක වටිනවා කියලා. ඒ පෙරදරි කරගත යුතු මහත් වූ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා දේශනා කළා. අපි මේ ප්‍රාර්ථනාව බලාපොරොත්තුව හිතේ තියාගෙනම ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි අදත් ධර්ම දේශනාවේ මාතෘකාව වෙන්නේ මජ්ඣිම නිකායේ දක්ඛින විභංග සූත්‍ර අටකතාව. මේ දක්ඛින විභංග සූත්‍ර අටකතාව පැහැදිලි කරන එක ධර්ම දේශනාවක් මේට කලින් අපි දේශනා කරන්න සිදු කරන්න යෙදුනා. ඒ අටකතාව ඇසුරු කරගත්ත දෙවනි ධර්ම දේශනාවයි අද සිදු කරන්න සූදානම් වෙන්නේ. දක්ඛින විභංග සූත්‍රය දායක පින්නතුන්ට බොහෝසේ ධර්ම දේශනාවල් වලින් අහලා පුරුදු ඇති සූත්‍රයක් කියලා හිතනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ සුළු මව මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ වස්ත්‍ර යුගලයක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න එළඹුණ තැන ඒ කාරණාව නිමිති කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව සිදු කරන්න යෙදුනේ. එමනම් අපි මතක් කළා එක දේශනාවක් අපි කලින් සිදු කළා කියලා. බුදුරජාණන් වහන්සේට මේ වස්ත්‍ර යුගලය සකස් කරගෙන සුවඳ කරඬුවක බහලා වස්ත්‍ර සුවඳවත් කරලා අරගෙන ගිහිල්ලා පූජා කරාම
අපේ බුදුරජාණන් වහන්සේ ඒ වස්ත්‍ර යුගලයේ මහා සංඝයාට පූජා කරන්න කියලා කිව්වා. ප්‍රජාපති ගෞතමින් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක මගේ අතින්ම භාග්‍යතුන් වහන්සේ උදෙසාම සකස් කළා. මට අනුකම්පාවෙන් පිළිගන්න කියලා. ඒ වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ගෞතමි සංඝයාට පූජා කරන්න කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා ස්වාමීනි සංඝයාට වස්ත්‍ර පූජා කරන්න මහා අනර්ග වස්ත්‍ර මට රාජ භාණ්ඩාගාරයෙන් ඕන තරම් ගන්න පුළුවන්. නමුත් කිසිම වටින වස්ත්‍රයක් මාව සතුටු කළේ නෑ. භාග්‍යතුන් වහන්සේට පූජා කිරීම වෙනුවෙන් මමම වෙළඳ පොළට ගිහිල්ලා කපු ගෙනල්ලා නූල් කැටලා මේ වස්ත්‍ර සංගල සකස් කිරිව්වා. ඒ භාග්‍යතුන් වහන්සේ උදෙසාමයි මට අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ මේ වස්ත්‍ර යුගලයේ ඉවසා වදාරණ සේක්වා කියලා නැවත ඉල්ලීමක් කළා. ඒ වෙලාවෙත් සඳහන් කළේ ගෝතමිය සංඝයාට පූජා කරන්න කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ වස්ත්‍ර යුගලයේ සංඝයාට පූජා කරන්න කියලා කියන්නේ? කියන කාරණාවට හේතු අපි පහුගිය ධර්මදේශනාවේ දක්වන්න යෙදුන එකක්. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට පූජා කරන්න කියලා මතක් කරන්නේ ප්‍රජාපති ගෞතමින් වහන්සේට වැඩි කුසලයක් අත්පත් කරවන්න ඕන නිසා. දැන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ වස්ත්‍ර සංගල සකස් කළේ. එතකොට පූර්ව චේතනාවත් පිරිසිදුයි භාග්‍යතුන් වහන්සේටමයි. මුංචන චේතනාවත් පිරිසිදුයි භාග්‍යතුන් වහන්සේ උදෙසාම තමයි. අපර චේතනාවත් එහෙමයි භාග්‍යතුන් වහන්සේටමයි. එනම් පූර්ව චේතන, මුංචන චේතන, අපර චේතන. එතකොට දැන් චේතනා තුනක් පහළ වෙලයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ විසින් සංඝයාට පූජා කෙරෙව්වහම නැවත චේතනා තුනක් පහළ වෙනවා. එතකොට මේ වස්ත්‍ර සංගල වෙනුවෙන් චේතනා හයක් පහළ වෙනවා. බුද්ධ රතනය කෙරෙහිත් සංඝ රතනය කෙරෙහි. එතකොට ප්‍රජාපති ගෞතමින් වහන්සේට ලැබෙන කුසලය බොහොම ඉහළයි. එනම් තමන්ගේ සුළු මවට දීර්ඝ කාලයක් සැප විපාක ලබා දීම උදෙසා සංඝරත්නයේ චීවරයේ පූජා කරන්න භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළා කියලා සිහිපත් කරනවා එක කරුණක්. අද දේශනාව පටන් ගන්න දෙවැනි කරුණ භාග්‍යතුන් වහන්සේ මොකක් හැටියට දේශනා කළාද? සංඝයාට දෙන්න කිවි ඇයි කියන එකට දෙවැනි කාරණා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරන්න හේතුන තවත් කරුණක් තිබිලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ තමයි පශ්චිම ජනතාවට මේ කාරණාවෙදි පේන්නේ සංඝ රත්නයට පූජා කරන්න. ගෞතමිය සංඝයාට දෙන්න කියලා දේශනා කළා විතරයි කියලා. ඒ සාමාන්‍ය ජනතාවට හිතෙන හැටි, ඇහෙන හැටි, වැටහෙන හැටි. නමුත් භාග්‍යතුන් වහන්සේට ඊට වඩා කරුණු වැටහෙන. එනම් භාග්‍යතුන් වහන්සේ සංඝයාට පූජා කරන්න කියලා ඉල්ලීමක් කිරීමේ අනිත් ප්‍රතිඵලය තමයි පින්නතුනි සංඝ රත්නය කෙරෙහි ගෞරවය ඇති කරවන්නත් එහෙම කළා කියලා කියනවා. මොකද මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේට කරන පූජාවම ඉතාම උසස්. ඒ පූජාවට සමාන පූජාවක් මේ විශ්වධාතුවේ වෙන නෑ. එතකොට භාග්‍යතුන් වහන්සේ දීර්ඝ කාලයක් ජීවත් වෙන්නේ නෑ. කෙටි කාලයේ ඉන්න බුද්ධ කාලයේ. ඉතින් මේ කාලේ මිනිස්සු උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේටම පූජා කරගන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ නැති කාලෙක මිනිස්සු හිතයි දැන් පූජාවක් කරන්න කෙනෙක් නැහැ.
ඒ නිසා පූජා කරන්න අවශ්‍ය නැහැ කියලා මිනිස්සු කල්පනා කරයි. මම කෙටි කාලයේ ජීවත් වෙන්නේ. නමුත් මේ ශාසනය අවුරුදු 5000ක්කල් දීර්ඝව පවතින්නේ. එතකොට කවුරු මතද මේ ශාසනය පවතින්නේ? ආර්ය මහා සංඝ රත් සංඝයා මත තමයි ශාසනය පවතින්නේ. ඉතින් ශාසනය දීර්ඝ කාලයක් පවතින සංඝ රත්නයේ මත නම් සංඝයාටත් අඩු නැතුව සිව්පසේ ලැබෙන්න ඕනේ මේ ශාසනික කෘත්‍ය නිවැරදිව කරගෙන යන්න. එන සංඝ රත්නයේ පූජා කිරීමත් මහත්ඵලයි මහානිසංසදායකයි කියන කාරණාව මේ දායකයන්ගේ හිත් තුළට දීලා තියෙනවා. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ මවට සඳහන් කරනවා ගෝතමිය සංඝයාට පූජා කරන්න. එතකොට මිනිස්සු හිතනවා බුදුරජාණන් වහන්සේට ලැබුණ වස්ත්‍ර සංගල සංඝ රත්නයට පූජා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කළා. එහෙමනම් සංඝයාට පූජා කරන එකත් මහා ආනිසංසදායකයි කියලා එතන ඉඳලා මිනිස්සු සංඝ රත්නයටත් පූජා කරන්න පටන් ගන්නවා. අන්න ඒ తත්වය මිනිස්සුන්ගේ සිත් තුළ තැම්පත් කරවන්න තමයි භාග්‍යතුන් වහන්සේ විසින් ගෝතමිය සංඝයාට පූජා කරන්න කියලා කිව්වේ. එතකොට ඒක සංඝයාට පූජා කිරීමේ දෙවනි කාරණාව හැටියට සඳහන් කරනවා. ඊළඟට පින්නතනි පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ එසේ නොකළානම් මිනිස්සු බුදුරජාණන් වහන්සේට පූජා කිරීමම මහත්ඵලයි කියලා හිතනවා. භාග්‍යතුන් වහන්සේට පූජා කිරීමේ මහත්ඵල බව පිළිබඳව විවාදයක් නැහැ. එය එසේම තමයි. නමුත් සංඝ රත්නයට පූජා කරලත් මහා කුසල් ලබන්න පුළුවන්. අසීමාන්තික කුසල් ලබන්න පුළුවන්. ඒක බුද්ධ රත්නයට පූජා කිරීම සම්බන්ධයෙන් විතරයි දෙවනි වෙන්නේ කියන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. ඊළඟට පින්නතිනි අපේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ස්වාමීනි මේ වස්ත්‍ර සංගල පිළිගන්නාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කළානේ. පළවෙනි වතාව, දෙවෙනි වතාව, තුන්වෙනි වතාවත් ප්‍රජාපති ගෝතමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පූජ කරනවා. බුදුරජාණන් වහන්සේ සංඝයාට පූජ කරන්න කියලා කියනවා. මේ කාරණාව දිහා බලාගෙන හිටපු අග්‍ර උපස්ථායක අපි ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මවට අනුකම්පා පිණිස මේ වස්ත්‍ර යුගලයේ බුදුරජාණන් වහන්සේ පිළිගන්නාසේක්වා කියලා. ආනන්දයන් වහන්සේත් දන්නව බුදුරජාණන් වහන්සේ තරම් අග්‍ර දක්කිනෙය කෙනෙක් මේ ලෝකෙ වෙන නෑ කියලා. ඒක ආනන්ද හාමුදුරන්ට රහසක් නෙමෙයි. ආනන්දයන් වහන්සේ ඒ කාරණාව අපි හැමෝටම වඩා ඉතාම ඉහලින් දන්නවා. නමුත් සඳහන් කරනවා පශ්චිම ජනතාව හිතන කාරණාව මේ කාරණාවිනුත් තහවුරු වෙනවා කියලා. දැන් ආනන්ද හාමුදුරුවත් කල්පනා කළේ භාග්‍යතුන් වහන්සේටම පූජා කළොත් හොඳයි කියලා. ඒවාගේ උත්තමයන් වහන්සේ එහෙම තීරණය කරපු නිසා මේ සාමාන්‍ය මිනිස්සු ඒක එහෙම හිතනවමයි. පූජා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේටමයි කියලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේට ඕනෑ වුණේ මේ ශාසනය දීර්ඝ කාලයක් පවතින්න ඕනේ. ඒ ශාසනයේ පැවැත්ම උදෙසා අනිවාර්යෙන් සිව්පසේ අවශ්‍යයි. මේ මහා සංඝරත්නයේ ගුණ පිරීම තීරණය වෙන්නේ සිව්පසයත් එක්ක. මොකද දවසක් ගුණගරුක භාවනානුයෝගීව වැඩඉඳී, දෙවනි දවසත් කොහොම හරි වැඩඉඳී
පිළිතුරු තුන්වෙනි දවසත් ඉඳ අමාරුයි නේ ආහාර පාන නැතු. සිව්පසේ නැතු. ඒ නිසා ශාසනයේට අනාගතයටත් නොඅඩුව සිව්පසේ ලැබෙන ක්‍රමයක් හදන්න ඕනේ. එහෙම නැත්තම් ගුණපුරණ සංගයයට ඒක බාධාවක්. ඒක භාග්‍යතුන් වහන්සේ විශේෂ අරමුණක්. මහා කරුණාව අපි වචනයෙන් සඳහන් කළා මිස අපිට ඒක තේරෙන්නේ නැහැ. එතකොට මේ සංඝ ශාසනය කෙරෙහි තියෙන අනුකම්පාව විතරක්මද භාග්‍යතුන් වහන්සේ නැහැ පින්නතුනි. ගිහි දායක පින්නතුන් කෙරෙහි ඒ අනුකම්පාව එහෙම්මම තියෙනවා. හේතුව ගුණ පුරණ සංඝ රත්නය ශාසනය තුළ වැඩි වැඩියෙන් වැඩෙයින්ද වැඩෙයින්ද සිව්පසේ පිළිගන්වන දායක කාරකාදීන්ට ලැබෙන ආනිසංසයේ සීමාවක් නැති වෙනවා. එනිසා අපි දෙගොල්ලම ගැන මහ කරුණාවෙන් භාග්‍යතුන් වහන්සේ බලලම ගත්ත තීරණයක්. ඊළඟට දේශනා කළා එම කාරණාවෙන් අදහසක් මුදුන්පත් වෙනවා. මොන කාරණාවෙන්ද? ශාසනයේ පැවැත්ම උදෙසා. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කරුණු කාරණා සම්පූර්ණ කරලා තියහම ආනන්ද මහතෙරුන් වහන්සේටත් අවශ්‍ය ප්‍රජාපති ගෝතමින් වහන්සේට අති මහත් වූ ආනිසංසයක් ලබලා දෙන්නමයි. නමුත් භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මෙතනදී සිහිපත් කරනවා සංඝයාටම පූජා කරන්න කියලා. මෙතන ඊළඟට සඳහන් කරනවා මහා ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට තව කරුණක් මතක් කරනවා. ස්වාමීනි, මේ භාග්‍යතුන් වහන්සේගේ අම්මා මේ චීවර සංගල සකස් කරලා තියෙන භාග්‍යතුන් වහන්සේට පූජා කිරීම උදෙසාම තමයි. මේ මවගෙන් භාග්‍යතුන් වහන්සේට ගෙදර ඉන්න කාලේ, ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාට මහා යහපතක් සිද්ධ වුණා. හැබැයි මවගෙන් බෝසතාණන් වහන්සේට යහපතක් වුණා විතරක් නෙමෙයි, ඊට වඩා ලොකු යහපතක් බුදුරජාණන් වහන්සේගෙන් තමන්ගේ මවට සිද්ධ වෙනවා. ඒ කාරණාව ආනන්දයන් වහන්සේ සිහිපත් කරනවා. තව ඉස්සරහට ඒ පිළිබඳව විශේෂ විස්තරයකුත් සඳහන් කරන්න පුළුවන්. මෙතන සඳහන් කරනවා අටකතාවේ මෙහෙමත් පැහැදිලි කරනවා කියලා විතණ්ඩවාදීන් එහෙම අදහසක් ඉදිරිපත් කරනවා. විතණ්ඩවාදීන් කොහොම අදහසක්ද ඉදිරිපත් කරන්නේ කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේට දෙන දානේම මහත්ඵල වෙන බව දකිමින්ම තමයි පිළිගන්නාසේක්වා කියලා කියන්නේ. ආනන්දයන් වහන්සේ එහෙම සඳහන් කරාම විතණ්ඩවාදීන් හිතනවලු සංඝරත්නයට දුන්නහම මටත් පූජා කළා වෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරානි ගෞතමී සංඝයාට දෙන්න කියලා. විතණ්ඩවාදීන් කියලා කියන්නේ පින්නතනි දුර්මතධාරී. වැරදි අදහස් දරන අය හිතනවලු සංඝරත්නයට පූජා කරාම මටත් පූජා කළා වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කියලා. ඒක නිසා මෙතන සඳහන් කරනවා සංඝයාටත් පූජා කළා වෙනවා මටත් පූජා කළා වෙනවා. එම වචනය අනුව බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට අයිති භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කරාම විතණ්ඩවාදී හිතනවලු එහෙනම් බුදුරජාණන් වහන්සේත් සංඝරත්නයට අයිති කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට අයිතිද? භාග්‍යතුන් වහන්සේ සංඝරත්නයට අයිති නේද? භාග්‍යතුන් වහන්සේත් සංඝරත්නයට අයිති නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න ඕනේ. එහෙනම් මේ ශාසනයේ තිසරණයක් තියෙන විදිහක් නෑ. සරණ දෙකයි එතකොට තියෙන්න ඕනේ. එතකොට එහෙම හිතන්නේ කවුද? අන්‍ය මතධාරී විතණ්ඩවාදීන් කියලා කියන්නේ ඒයි. පින්නතනි එහෙම කියන දුර්මතධාරීන් ගෙන් මෙන්න මෙහෙම අහන්න කියලා කියනවා.
දැන් දුර්මතධාරීන් කියනනි භාගිතුන් වහන්සේ එන සංග්‍රහණේට අයිති කියලා. ඊළඟට සඳහන් කරනවා ඒගොල්ලෝ එහෙම කියනකොට එයාලගේ මෙන්න මෙහෙම අහන්න කියනවා. කොහොමද අහන්න කියලා කියන්නේ? දන්නවද තොප සරණ කීයක් තියෙනවද කියලා. ඒගොල්ලන්ගෙන් අහන්නලු උඹලා දන්නවද මේ ශාසනේ සරණ කීයක් තියෙනවද කියලා. එහෙම ඇහුවහම දන්නවනම් කියයිලු තුනයි කියලා. ඒගොල්ලෝ දන්නවනම් කියයිලු මේ ශාසනේ සරණ තුනක් තියෙනවා කියලා. එතකොට ඔවුන්ට කියන්න කියලා සඳහන් කරනවා නුඹ මේ කියන වචනෙන් භාග්‍යතුන් වහන්සේ සංඝරත්නයට ඇතුල් වෙනව නම් සංඝයාට දුන්න භාග්‍යතුන් වහන්සේට දුන්න. එහෙනම් භාග්‍යතුන් වහන්සේත් සංඝරත්නයට අයිති කියලා කියහම භාග්‍යතුන් වහන්සේ සංඝරත්නයට අයිති වෙනව නම් සඳහන් කරනවා තියෙන්න ඕනේ සරණ දෙකයි නේද කියලා. බුද්ධ රත්නයත් සංඝරත්නයට අයිති නම් සරණ දෙකයි තියෙන්නේ. එය එහෙම වෙනවා නම් සඳහන් කරනවා විතණ්ඩවාදීගෙන් අහන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්න ඕනේ නෑ නේද කියලා. සරණ තුනක් තියෙනවා කියලා දේශනා කරන්න ඕනේ නෑ නේද කියලා අහන්නලු. කොහොමද සඳහන් කරනවා? ඒවං සන්තේචේ අනුජානාමි භික්ඛවේ ඉමේහි තීහි සරණාගමනේහි පබ්බජ්ජං උපසම්පදන්ති. භාග්‍යතුන් වහන්සේ සංඝරත්නයට අයිති නම් මේ දේශනාව කරන්න ඕනේ නේද? මොකද්ද දේශනාව? මහණෙනි මේ ශාසනේ තිසරණ ගමනේ පැවිද්ද සහ උපසම්පදාව පිහිටනවා. පබ්බජ්ජං උපසම්පදන්ති. තිසරණෙහි පිහිටීමින්ම පැවිද්ද උපසම්පදාවත් ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට අයිති වෙනව නම් තිසරණේ නිසා ලැබෙනවා කියලා දේශනා කළ පැවිද්ද හා උපසම්පදාව ලැබෙන්නේ නැහැ. ඒ සංඝරත්නයට අයිති වුණොත් සරණ දෙකයිනි. නමුත් මෙතන දේශනා කරනවා තිසරණේ නිසා පැවිද්දයි උපසම්පදාවයි ලැබෙනවා කියලා. ඔවුන්ට චෝදනා කරන්න කියලා කියනවා. කාටද? විතණ්ඩවාදී. චෝදනා කරන්නලු නුඹට සරණ දෙකයි නම් තියෙන්නේ. උඹ පැවිද්දෙකුත් නෙමේ ගිහියෙකුත් නෙමේ කියලා. සරණ දෙකයි නම් තියෙන්නේ. පැවිද්දෙකුත් නෙමේ ගිහියෙකුත් නෙමේ. පැවිද්දෙක් වෙන්න සරණ තුනම ඕනේ. නමුත් දැන් මෙතන තියෙන දෙකයි නම් එයා පැවිද්දෙක් වෙන්නේ නැහැ. පැවිද්දෙක් නූණට හිස බාලා ඉන්නවා. රැවුල බාලා ඉන්නවා. සිවුරු පොරවලා ඉන්නවා. එතකොට ගිහියෙකුත් නෙමෙයි. ගිහියේ ඉන්නේ එහෙම නෙමෙයිනේ. කොණ්ඩේ වවල සමහර අය රැවුල වවල කලිසම් ඇඳලා කමිස ඇඳලා සාරි ඇඳලා එහෙමනේ ගිහියයි ඉන්නේ. දැන් මෙතන කෙසුත් බාලා රැවුලත් බාලා සිවුරුත් පොරවලා. එතකොට ගිහියෙකුගේ ස්වභාවයත් නෙමෙයි තියෙන්නේ. හැබැයි තිසරණය නැති හින්දා පැවිද්දෙකුත් නෙමෙයි. එතකොට ගිහියෙකුත් නෙමෙයි පැවිද්දෙකුත් නෙමෙයි. කියන්නලු නුඹට නුඹ පැවිද්දෙකුත් නෙමෙයි ගිහියෙකුත් නෙමෙයි. මොකද සිවුරු දරාගෙන හිස මුඩු කරගෙන ඉන්න නිසා. ගිහියෙක්ද නෙමෙයි සඳහන් කරනවා කියන්න ඕනේ හිස මුඩු කරගත්ත ගිහියෙක් කියලා. ඒකට කියන්නේ හිස මුඩු කරගත්ත ගිහියෙක් කියලා. දෙපැත්තටම අයිතිනේ. බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියේ වැඩ ඉන්න කාලේ පින්නතිනි භික්ෂූන් වහන්සේලා උපෝසත කර්ම කරනවා. පවාරණ කර්ම කරනවා. පෝයගේ ඇතිලේ පෝය කිරීම කටයුතුත් කරනවා. වස් සමාදන් වෙලා වස් පවාරණ කිරීම ආදී පවාරණ කටයුතුත් කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වෙලා ඉන්නවා.
එතකොට මේ සංඝරත්නය උපෝසත කර්ම පවාරණ කර්ම කරනකොට සමහර තැන්වල සංඝයාගේ ඡන්දය බලනවා සමහර කටයුතු ගාව. යම් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් ඡන්දය පාවිච්චි කරන්නේ නැත්තම් මේ කතා කරන්නේ අපි කතා කරන ඡන්දය ගැන නෙමෙයි මේ සංඝයාගේ සංඝ කටයුතු විනය කර්ම කටයුතු සම්බන්ධයෙන් තියෙන ඡන්දයක් ගැනයි මේ කතා කරන්නේ. ඒ විනය කර්මය සාර්ථක කරගන්න බෑ. එක උපසම්පදා භික්ෂුවක් හෝ ඡන්දය දෙන්නේ නැත්තම් ඒ කටයුතු සාර්ථක කරගන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියට වෙලා වැඩ ඉන්නකොට සංඝරත්නයේ උපෝසත කර්ම පවාරණ කර්ම ඡන්ද විමසීම් කටයුතු කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට අයිති නම් භාගිතුන් වහන්සේ කුටියට වෙලා ඡන්දේ නොදී වැඩ ඉන්නකොට මේ විනය කර්ම සාර්ථක කරගන්න බෑනේ. නමුත් විනය කර්ම කරනවා. ඒ කියන්නේ භාගිතුන් වහන්සේ සංඝරත්නයට අයිති නෑ කියන කාරණාවයි මෙතන කියන්නේ. ඊළඟට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට අයිති නෑ කියන කාරණාව තහවුරු කරන්න. එක වතාවක භාගිතුන් වහන්සේ මේ විනය කර්ම වලට සම්බන්ධ නොවෙන්න හේතුවක් තිබුණා. පොයගේ ඇතුලේ විනය කර්ම කරනකොට දුස්සීල භික්ෂුන් වහන්සේලාට පොයගෙට එන්න දෙන්නේ නැහැ. නමුත් අද දුස්සීලද නැද්ද කියන කාරණාව අපිට තීරණය කරන්න බෑ. ඒ නිසා පොයගේ ඇතුලේ ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන්න එහෙම ගියපු වෙලාවට සංඝයාගෙන් අහනවා මේ විදිහ වැරදි වෙලා තියෙනවද කියලා. ඉතින් නෑ කියහම එහෙනම් විනය කර්මය කරන්න සියලු දෙනාම සුදුසුයි. නමුත් රහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ නම් දුස්සීල භික්ෂූන් ඉන්නවද කියන කාරණාව අරමුණු කරාම දන්නවා. භාග්‍යතුන් වහන්සේ එක දවසක් පොයගිට වැඩියහම ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන්නේ නැතුව ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්ද වැඩ ඉන්නවා. සෑහෙන වෙලාවක් ගියා දේශනා කරන්නේ. හැබැයි පින්තුනි මෙහෙම දවස් ගාණක් භාග්‍යතුන් වහන්සේ දේශනා නොකර වැඩ හිටියත් කිසිම භික්ෂුවක් අහන්නේ නැහැ ඇයි ස්වාමීනි දේශනා කරන්නේ නැත්තේ කියලා. ධර්ම දේශනාවකට වැඩියමත් එහෙමයි. ධර්මාසනේ වාඩි වෙලා දේශනාව නොකර භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියොත් භික්ෂුන් වහන්සේලා අහන්නේ ඇයි ස්වාමීනි පරක්කු කියලා. ඒ තරම් ගෞරවයක් තියෙනවා. කවද හරි දේශනා කරයිද එතෙක් වාඩි වෙලයි. ඉතින් එදා පෝය ගිය ඇතුළෙත් භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන්නේ සෑහෙන වෙලාවක් බලාගෙන හිටියනේ. මහමුගලන් මහරහතන් වහන්සේ අරමුණු කරලා බැලුවා ඇයි ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන්නේ නැත්තේ කියලා. භික්ෂු සංඝයා අතරේ ඉන්නවා අපිරිසිදු භික්ෂුවක්. මහමුගලන් මහරහතන් වහන්සේ නැගිට්ටා. ඒ දුස්සීල භික්ෂුව ළඟට ගියා. ගිහිල්ලා කිව්වා ඔබ නැගිටලා පොයගෙන් එළියට එන්න. එහෙම කීප වතාවක් මතක් කළා. අවස්ථාව දෙකක් මතක් කළා. නැගිටින්නෙත් නැහැ. ආන් ඊට පස්සේ මහමුගලන් මහරහතන් වහන්සේ ඒ භික්ෂුවගේ අතින් අල්ලලා නැගිට්ටවලා පොයගෙන් එළියට ගෙනහිල්ලා දොරවහනවා. එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි තථාගතයන් වහන්සේ අදින් පස්සේ කවදාවත් පොයගෙට එන්නේ නැහැ කියලා. එදාගින් පස්සේ භික්ෂු සංඝයා පිරිසිදුම සංඝයා රැස් වුණත් භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කුටිය වැඩි වෙනවා. සංඝයා රැස් වෙලා සංඝ කර්ම කරනවා. ඒකට භාග්‍යතුන් වහන්සේගේ ඡන්දය අවශ්‍ය නැහැ. අවශ්‍ය නැත්තේ භාග්‍යතුන් වහන්සේ සංඝ රත්නයට අයිති නැහැ. එතකොට මේ සංඝයාගේ ඡන්දේ අවශ්‍යමයි මේ කාරණාවලදී කියන කාරණාව තහවුරු කරන්න තව කරුණු ගොඩක් තියෙනවා. පින්නතුනි අපි අනුරාධපුර යුගය ගැන කතා කරනකොට මහසෙන් රජුරු මහා විහාරය විනාශ කළානි. මොකද මහායානික භික්ෂූන් වහන්සේ නමක් සංඝමිත්‍ර කියලා.
මේ රටේ බුද්ධාගම විනාශ කරන්න සෑහෙන්න කටයුතු කළා. මහායානික මත මේ රට තුල පතුරවන්න කටයුතු කළා. දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා. රට තුල මහායානය ප්‍රචලිත කරන්න නම් ඉස්සරනම අල්ලගන්න ඕන රජුරු. රජුරුන්ට එනි කරන්න පුළුවන්. ඒ නිසා ඒ කාලේ මහසෙන් කුමාරයයි ජෙට්ටතිස්ස කුමාරයයි අයියයි මල්ලි මේ දෙන්නගේ ඉගැන්වීමේ කටයුත්ත මේ සංඝමිත්‍ර භික්ෂුව භාරගත්තා. උපක්‍රමශීලීව හරි දක්ෂයි. ඉතාම දක්ෂයි. ඒ නිසා රජුරුවන්ගෙන් අවසර ගත්තා පුතාලා දෙන්නට උගන්වන්න. ඉතින් භික්ෂුවක්නේ අවසර ලැබුණා. උන්වහන්සේගේ ඉගැන්වීම තුළ මහායානික ධර්මයේ තමයි උගන්නේ. තේරවාදයට විරුද්ධයි. තේරවාදය කියලා කියන්නේ මහරහතුන්ගේ වාදය. මහරහතුන්ගේ වාදය භාග්‍යතුන් වහන්සේගේ දේශනාවම තමයි. ඒ නිසා කියනවා තේරවාදය කියලා. නමුත් මේ භික්ෂුව කුමාරවරු දෙන්නට උගන්වන්නේ මහායානය. තේරවාදයට විරුද්ධව. මහසෙන් කුමාරයා ඒක පිළිගන්නවා. ජෙට්ටතිස්ස කුමාරයා ඒක පිළිගන්නේ නැහැ. සා අයියා. ඉතින් ඒ නිසා මේ සංඝමිත්‍ර භික්ෂුවට ලොකු අභියෝගයක් තිබුණා. තාත්තගෙන් පස්සේ කොහොමත් රජ වෙන්නේ වැඩිමල් පුතා. එහෙනම් මහසෙන් රජ වෙනකන් තව සෑහෙන කාලයක් බලාගෙන ඉන්න ඕනේ ලංකාවේ මහායානෙ දියුණු කරවන්න. එහිඳ උපක්‍රමයක් ඉදුවා. පියමහ රජුරුවන්ගේ මරණයෙන් පස්සේ රජුරුවන්ගේ ආදාහනයේ දවසේ ජෙට්ටතිස්ස කුමාරයාත් මරණට. එතකොට කෙලින්ම මහසෙන් තමයි රජ වෙන්නේ. නමුත් මහසෙන් කුමාරයා වක්‍රව දැනගත්තා තාත්තගේ ආදාහනයේ වෙලාවේ ඒ සෑයටම දාලා මාත් මරණ්ඩ ලෑස්ති කරලා තියෙන්නේ. ඔහු වෙනම උපක්‍රමයක් කල්පනා කළා. දැන් මේ ජෙට්ටතිස්ස කුමාරයා මරන්න කඩු ගත්ත පිරිසක් ආදාහනයේ අතර ඉන්නවා. එන වෙනම උපක්‍රමයක් යොදලා ඒ අය කවුද කියලා හඳුනගෙන තාත්තගේ සෑය හදන වෙලාවේ ලී හතරක් උල් කරලා සෑය හතර මුල්ලේ හිටෙව්වා. තාත්තගේ දේහය ගිනි දල්ලනොත් එක්කම ජෙට්ටතිස්ස කුමාරයාගේ පිරිස ජෙට්ටතිස්ස කුමාරයාව මරන්න හිටපු කඩු අරගෙන හිටපු පිරිසේ හතර දෙනෙකුගේ බෙල්ල එතනම කපලා අර උල් හතරේ ඔළු හතර ගැහුවා. ඒකෙන් සංගමිත්‍ර භික්ෂුව හොඳටම බය වුණා. බය වෙලා ඉන්දියාවටම පලා ගියා. ජෙට්ටතිස්ස කුමාරයාගේ මරණින් පස්සේ මහසෙන් රජ වෙන්න ආසන්න වෙනකොට ආයාවා. ඇවිල්ලා මහසෙන් කුමාරයා ලව්වා ඔය මහා විහාරය ආදී විනාශ කෙරුවා. ඒ භූමිය උඳු හැදුවා කියලා සඳහන් කරන්නේ. දායකයන්ට තහනම් කරලා තිබුණා මහා විහාරයට දන් දුන්නොත් කහවණු පහක් දඩ ගන්නවා කියලා. මහා විහාරේ දන් දෙන්න තහනම්. ඉතින් මහා සංඝයාට පවතින හැටියක් නැති නිසා මහා සංඝරත්නය රුහුණට පලා ගියා. ආන් ඊට පස්සේ උපක්‍රමශීලීව විනය කර්ම කරලා සංඝයාට පවරලා තිබිච්ච බිම මහා මෙවුනා උයන මිහිඳු මහරහතන් වහන්සේ ශාසනයට පවරලා තිබ්බ බිම ඒ මහා මෙවුනා උයනේ මායින් වෙනස් කරන්නේ සංගයාගේ අවසරයක් වුණා. දැන් සංගයා විසින් විනය කර්ම කරලා තීරණය කරලා තියෙන බිමනේ. ඉතින් සංගයාගේ අවසරයක් වුණේ මේ මායින් වෙනස් කරන්න. ඉතින් එක උපසම්පදා භික්ෂුවක් හරි ඒකට ඡන්දෙ දෙන්නේ නැත්තම් මායින් වෙනස් කරන්න ඒක කරන්න බෑ. අන්න ඒක නිසා ඒ කාලේ රහතන් වහන්සේලා මහ පොළොව යට උමං හාරවලා ඒ උමං ඇතුළට වෙලා සැඟවිලා හිටිය කියලා සඳහන් කරනවා. මේකට ඡන්දෙ නොදී ඉන්න. එහෙම ඡන්දෙ නොදී ඉන්න නිසා කවදාවත් මහමෙවුනා උයන සංඝ සතු බවින් තොර කරන්න බෑ. එතකොට සංඝයාගේ ඡන්දය ලැබුණේ නැත්තම් ඒ විනය කර්ම උපෝසත කර්ම සාර්ථක කරන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ඡන්දය නොදී භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටි ඇතුළටලා වැඩ හිටියට සංඝ කර්ම උපෝසත කර්ම කරන්න පුළුවන් වෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ
සංගරත්නයට අයිති නෑ. එනම් විතණ්ඩවාදීන්ගේ මතේ එතනින්ම බිඳලා දාන්න පුළුවන් මේ වාගේ ප්‍රශ්න අහලා විතණ්ඩවාදීන් දුර්වල කරන්න කියලා කියනවා. ඊළඟට පුණිතින් තවත් පැහැදිලි කරනවා අට කතාවේ 377 වෙනි ඡේදයේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අතපය ලොකු මහත් කළා, පෝෂණය කළා, දිනකට දෙතුන් වතාවක් ආහාර පාන ආදීන් බෝසතන් වහන්සේට සංග්‍රහ කළා. අම්මා ප්‍රජාපති ගෝතමින් වහන්සේට පුතෙක් හිටියා. ගෝතමින් වහන්සේගේ පුතා නන්ද කුමාරය. ඉතින් නන්ද කුමාරය පිළිබඳවත් මේ ශාසනයේ බොහෝ කරුණු සඳහන් කරන්න තියෙනවා. අපේ ශාසනයේ පින්නතුනි ලෞතුරා භාග්‍යතුන් වහන්සේ කවදාවත් දැකලා නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දැක්කත් ලේසියෙන් අඳුරන්න බැරුව යනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ හඳුනගන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය හඳුනගන්න එක. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් මගේ ධර්මය දකිනවද ඔහු මම දකිනවා. යෝ මං පස්සති යමෙක් මම දකිනවද සෝ ධම්මං පස්සති ඔහු ධර්මය දකිනවා. එනම් භාග්‍යතුන් වහන්සේ හඳුනාගත යුත්තේ ධර්මය තුළින්ම තමයි. මං සඳහන් කළා කවදාවත් දැකලා නැත්තං නොදැක්ක කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ හඳුනගන්න අමාරුයි කියලා. හේතුව ඒ කාලේ වැඩ හිටපු මහා සංඝරත්නය ඉතා විශේෂයි. බුදුරජාණන් වහන්සේටත් මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. නන්ද කුමාරයාටත් මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. මහා පුරුෂ ලක්ෂණ 32ම තිබිච්ච තවත් භික්ෂූන් වහන්සේ නමක් අපේ බුද්ධ ශාසනයේ ඉන්නවා. අපි පිළිතුරු දන්නවද? ඒ තමයි බෝසතාණන් වහන්සේගේම පුතා රාහුල කුමාරයා. මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. බෝසතාණන් වහන්සේත් ගිහි ගෙදර හිටියනම් සක්විති රජෙක්. නන්ද කුමාරයාත් සක්විති රජෙක්. රාහුල කුමාරයාත් සක්විති රජෙක්. සක්විති රජ වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා. එහෙමනම් නන්ද හාමුදුරුව පස්සේ පැවිදිණ නන්ද කුමාරයාත් දැක්කහම කෙනෙක් හිතන්න පුළුවන් මේද බුදුරජාණන් වහන්සේ කියලා. ඒ තරම්ම ලස්සනයි. මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. ලක්ෂණ නොවෙන්න බෑනේ පින්නතුනි. එකම තාත්තගේ පුත්තු දෙන්නනේ. සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තත් නන්ද කුමාරයාගේ තාත්තත් එක්කෙනාමයි. අනිත් එක අක්කගේ නංගිගේ දරුවෝ. ඉතින් එහෙනම් ඒ ලස්සන නෑ වෙන්න බෑනේ. සාමාන්‍ය අපි විතරක් නෙමෙයි නන්ද මහරහතන් වහන්සේට භික්ෂූන් වහන්සේලාත් රැවටිලා තියෙනවා. ඈතින් වඩිනකොට භාග්‍යතුන් වහන්සේද වඩින්නේ කියලා. මොකද භාග්‍යතුන් වහන්සේට වඩා අඟල් 4යි මිටි කියලා සඳහන් කරනවා. ඒ හින්දා දුරදී හොයන්න බෑ. භික්ෂූන් වහන්සේලා චෝදනා කරලා තියෙනවා. නන්ද ශික්ෂාපදේ කියලා වෙනම ශික්ෂාපදයකුත් තියෙනවා. එයි භික්ෂූන් වහන්සේලා චෝදනා කළා සුගත චීවරයට සමාන චීවරයක් පොරවන්න එපා කියලා. ඒ රැවටෙනවා හාමුදුරුවරු. ඉතින් නිතරම එකට ඉන්න ශාසනයේ ඒ භික්ෂූන් වහන්සේලාත් රැවටුණා නම් පිනතුනි අපි කොහොමද කෙලින්ම භාග්‍යතුන් වහන්සේ දැකලා නැතුව නන්ද හාමුදුරුවෝ දැක්කොත් අපි රැවටෙන එකක් නැද්ද? රාහුල මහරහතන් වහන්සේ දැක්කොත් අපි රැවටෙන්නේ නැති වෙයිද? එහෙනම් භාග්‍යතුන් වහන්සේ හඳුනා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දකින්න. එමනම් මේ ප්‍රජාපති ගෝතමින් වහන්සේගේම පුතා කවුද? නන්ද කුමාරයා. මහා බෝසතාණන් වහන්සේ පිළිබඳව මොන තරම් ලෙංගතුකමක් තිබ්බද?
මහා මායා දේවින් වහන්සේ නැති වුණාට පස්සේ තමන්ගේම පුතා කිරිමව්වරුන්ට බාර දීලා ඒ පුතාගේ අම්මා බෝසතාණන් වහන්සේට අම්මා නන්ද කුමාරයා වෙනුවෙන් එරුණ කිරි සිද්ධාර්ථ කුමාරයාට ඉපිවි. තමන්ගේම පුතාට කිරිමව්වරු කිරි දෙනවා. තමන්ගේම පුතා වෙනුවෙන් එරුණ කිරි ප්‍රජාපති ගෞතමින් වහන්සේ පොවන්නේ සිද්ධාර්ථ කුමාරයාට. ඒ තරම් ලෙංගතුකමක් තිබ්බා. ඉතින් එතකොට ඒ තරම්ම ලෙංගතුකමක් තිබ්බා. දවසකට දෙතුන් පාර නෑව්වා. දෙතුන් පාර කවල පෝෂණය කළා. මුලින් සඳහන් කළා යටත් පිරිසෙන් අවුරුදු 29ක් තිස්සේ කෙසෙල් ගෙඩියක් පවා සිද්ධාර්ථ කුමාරයට දුන්නනම් ඒ මගේ අතින්ම තමා කියලා. ඒ නිසා මගේ අතින්ම වස්ත්‍ර සංගලයක් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න උවමනයි. ඒකනේ රාජභාණ්ඩාගාරයේ අච්චර වටින වස්ත්‍ර තියෙනකොට ඒව ගත්තේ නැත්තේ. ගෞතමිය සංඝයාට දෙන්න කියනකොට දෙවනි වතාවේ සඳහන් කළේ ස්වාමී සංඝයාට දෙන්න මහා අනර්ග වස්තු ඕන තරම් භාණ්ඩාගාරේ තියෙනවා. නමුත් ඒ අනර්ග වස්තු එකක්වත් මාව සතුටු කරන්නේ නැහැ. ආන් ඒ නිසා වෙළඳ පොළට ගිහිල්ලා කපු ගෙනල්ලා නූල් කැටලා මගේ අතින්ම මේ වස්ත්‍ර සකස් කළේ භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. මගේ අතින්ම සකස් කරපු එක පූජා කරන එක මට සතුටක්. නමුත් ගබඩා විතින අනර්ග වස්තු මාව සතුටු කරන්නේ නැහැ. අනර්ග වස්ත්‍ර මාව සතුටු කරන්නේ නැහැ. ඒ නිසා මේක පිළිගන්න කියලා කියන්නේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ මේ කාරණා ටික මතක් කරනවා. ස්වාමීනි මේ ඔබ වහන්සේගේ අම්මා. ඔබ වහන්සේ පෝෂණය කරපු අම්මා. තමන්ගේ අතින්ම වස්ත්‍ර සංගලයක් හදාගෙන ඇවිල්ලා තියෙන භාග්‍යතුන් වහන්සේ උදෙසාමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ මේක පිළිගන්නාසේක්වා. කෙනෙල්ලීම කරන පින්තුනි ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා දක්කින විභංග සූත්‍ර අට කතාව ඇසුරු කරගෙන කරන මේ දේශනා මාලාවේ දෙවනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. සූත්‍රයට වඩා ටිකක් ගැඹුරු කාරණා අන්තර්ගත වෙන්න පුළුවන් අට කතාව විස්තර කෙරෙන නිසා. නමුත් මේ අට කතාවේ තියෙන විස්තරය මනාව දැනගත්තාම මේ ශාසනයේ දානය නම් මොන තරම් මහත්ඵලද? දානය අවශ්‍ය නෑ කියලා කියන අයට හොඳ උත්තරයක් මෙතන තියෙනවා. වගේම මේ සම්මාදිට්ඨික ජීවිතයේ භයානක සංසාරي සූපත් කරගන්න දානය කොයි විදිහට පූජා කළ යුතුද? දානය කොහොම කොතෙන්ට පූජා කරාම මහත්ඵලද කියන කාරණාව මනාව දැනගෙන සදහැවත් ශ්‍රාවකයන්ට ජීවිතයට හොඳ සාධාරණයක් කරගන්න පුළුවන් අපූරු ධර්ම කාරණාවක් තමයි මේ අට කතාවේ පැහැදිලි කරන්නේ. එහෙනම් තවත් මෙවන් උතුම් ධර්ම කාරණා කීපයක් තුන්වෙනි දේශනාවෙන් දේශනා කිරීමේ බලාපොරොත්තු ඇතු දැනට අපි ධර්ම දේශනාව නිමා කරමු. අද මේ උතුම් ධර්ම කාරණාව දේශනා කරවන්න දායකත්වයේ දරනු ලබනවා ජයමාවත වැල්ලම්පිටියේ පදිංචි රංජිත් ධර්මකීර්ති මහත්මයා සහ ඉනෝකා ප්‍රියන්ති මහත්මිය විසින්. උතුම් අරමුණ AEM ගුණතිලක පියාණන්ට සහ HA රූබන් පීරිස් පියාණන්ට, පින් බලාපොරොත්තුෙන් සිටින සංසාරගත සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම ප්‍රධාන බලාපොරොත්තුව වන අතර රංජිත් ධර්මකීර්ති මහතාටත් දරුවන්ති දෙනාටත් ලීලාවතී මෑණියන්ටත් සිසිලින් බාලසූරිය මෑණියන්ටත් සියලු ඥාතීන්ටත් පැමිණ සිටින සියලු දෙනාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ උතුම් අරමුණු අතර තවත් සිහිපත් කරලා තියෙනවා. රංජිත් ධර්මකීර්ති මහත්මයා සහ ඉනෝකා ප්‍රියන්ති මහත්මිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද ප්‍රාර්ථනා කළ සියලු දෙනාටම
රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්හා ච බුම්මත්හා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.